kita para. අයිබෝන් සුබ උදෑසනක්. ඔන්න ඉෂාර අද අපි පොඩ්ඩක් වෙනස්ම විදිහකට වැඩසටහන පටන් ගත්තේ. හිතට සන්තෝෂය ප්‍රීතිය මේ සියල්ලම අරගෙන මේ ප්‍රශ්න මොහොතකට අමතක කරලා සංගීතයේ ඒ තියෙන මිහිර ඒ ලස්සන කටහඬත් එක්ක අපේ හදවත අවදි කරගෙන තමයි වැඩසටහන පටන් ගත්තේ. අපරාදේ අපේ පැත්තට ආවි කියලා හිතන ඇත ප්‍රේක්ෂකයන්ට. තව අහමු ඒ නිසා ඉස්සරහට සින්දු ගොඩක්. මොකද ඒ තරම් මේ ප්‍රේක්ෂකයන් බොහොම ආදරය කරන අපි හැමෝම ආදරය කරන අපූර්ව ගීත පෙළක් ඔන්න අද අහන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔහුගේ වගතුක රසකුත් මෙතෙක් කල නොදැන සිටි බොහෝ දේවලුත් දැනගන්න පුළුවන්. ඒකට හේතුව අද වෙන කවුරුත් එක්ක නෙමෙයි ඇවිත් ඉන්නේ ආදරණීය මවත් සමග. හැබැයි වැඩදුර විස්තර අපි දැම්ම කියන්නේ නෑ නේද? අපි පස්සේ කතා කරමු. මොකද මේ අම්මා කෙනෙකුගේ පුතෙකුගේ ආදරය කියලා කියන්නේ මේ කොන්දේසි විරහිත ආදරයක් නේ. ඉතින් ඒ කොන්දේසි විරහිත ආදරය දොර ගොඩාක් දේවල් කතා කරන්න දෙනවා අපි නොදන්න නේද? ඉතින් ඒ නොදන්න දේවල් ටික කතා කරන්න කලින් ඒ දිනට දෙන තරු පහේ කෑම මොකද්ද කියලා. ඔව් ඔව් දැන් මේ තරු පහේ කෑම අද හදන විදියත් බොහොම විශේෂයි. ගොඩාක් උස chef කෙනෙක් අද ඇවිල්ලා ඉන්නේ. ගොඩාක් උස චූටි chef කෙනෙක්. ඔව් ගොඩාක් උස චූටි chef කෙනෙක් සහ සුපුරුදු විදියටම ඔෂිනී ඉන්නවා. දෙන්නටම අයබෝන් සුබදාසන. අයබෝන් සුබදාසන කිෂාරණුර බලා ගන්න පුළුවන් උස. හොඳ වෙලාවට අර තොප්පි දාලා දෙන්නේ. ඔන්න ඉතින් තරු පහේ කෑමනේ අපි හදන්නේ හැමදාම. අදත් අපි හදනවා ටිකක් ඉන්දියාව පැත්තට බර අපේ රටේ තියෙන තරු පහේ කෑමක් chef නුවන් මාතකේන අයබෝන් අයබෝන් මොනවද අපි හදන්නේ? අද අපි හදනවා හැමදාම කන අපි ඉන්දියාප තියෙනෝනේ. ඉතින් ඒක වෙනසකටත් එක්ක අපි ඉන්දියාවට පැත්තට ගිහිලා අපේ ලංකාවේ විදියට හදනවා ඉන්දියාප පිලව් එක. ඔය මොකද කියන්නේ? නෑ ඉන්දු ලංකා කම්බිනේෂන්. මොකද මේ දෙකම එකට කළා තමයි හදන්නේ. තරපය එක මේ කම්බිනේෂන් එක. දැන් අඳුර තියෙන ප්‍රශ්න වල හැටියට එහෙම තමයි අපිට කෑම බීම තියෙන දේවල් වලින් හදාගෙන කන්න බොන්න වෙන්නේ. බජට් එක. ඇස්ති කරගෙන. හරි. හොඳයි. ඔන්න දැන් අපි අඳුල්ලා දෙන්න දෙයක් නෑ. දැන් දන්නවා කවුද ආවේ කියන කාරණේ. දැන් හැබැයි විස්තර කියන්න ඕනේ ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ තියෙන හරි ලස්සන කටහඬක්. උත ගායකයෙක්. ඒත් එක්කම දක්ෂ රංගන ශිල්පියෙක්. සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ඒ කාරණේත් කියන්නට ඕනේ. තව ඉස්සරහට මොන මොන දේවල් කරයිද කියලා දන්නේ නැහැ. අපි ඒ ටික තාම මිලින්ද සඳරුවන් අපේ ආදරණීය ආයි බෝන් සුබදාසන. එසේ මේවා සුබම සුබදාසන. හරි බහුල බව ඇස්තක දිහා බැලුවම පේනවා. ඉතින් දෙන්නට සුබදාසනක් කියලා. ඉතින් හොඳයි. ඉතින් මේ දවස්වල හොඳයි කියන්නේ නැහැ. මේ සන්තෝසයි ටිකක්. මේ බ්ලොග් වලට නැහැ. හෙට දවස ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දවස ගැන බලාපොරොත්තු වෙන්න දෙයක්වත් නැතුව වගේ ඉන්නවා. හරි. ආදරණීය මව KH මැණිකේ මහත්මිය. ආයුබෝවන් සුබදාසන. සුබදාසන. ඔන්න ඉතින් අද පුතාගේ අර හංගගෙන හිටපු රහස් ටික අපි ඔන්න මිලින්ද එළියට ගන්නවා ඔක්කොම. ඔව්. දැන් මේ ගුරුවරියක්නේ. ඔව්. ඒ නිසා හොඳට කතා කරන්න පුළුවන් ලස්සනට කතා කරන්න පුළුවන් මේ සංගීත ශාස්ත්‍රයට හරි සම්බන්ධ විද්‍යාව සහ ගණිතය තමයි ඉගෙනුවේ. ඉතින් ඒක නිසාම සින්දු කියපෙකොත් කියනවා කියලා කිව්වා අම්මා. හොඳේ. සංගීතය ගණිත දෙකත් එක්කමයි. ඔව්. හරි. දැන් අපි මේ අම්මගෙන් අද පටන් ගමු. හොඳද? මිලින්ද ගැන අපි විස්තර ටිකක් අහගන්න බෑ. මේ දැන් පුතා පුංචි කාලේ කොයි වගේද? හරි නියුණු තැම්පත් එක්කෙනෙක් නේ. ඒක තම පුතා පුතාගේ මේ කුඩා කාලේ මම මේ කල්පනානේ කොතනින් පටන් ගන්නද කියලා. ඇත්තම කුඩා කාලේ කියන්නේ මේ පාසල් යන කාලේ මේ ස්ටේජ් එකකට ගොඩ වෙලා සින්දුවක්වත් කියන්නේ කවියක්වත් කියන්න බැරුව අඬා අඬා හිටපු ළමයා නේද අද මේ මෙතෙන්ට ආවි කියන එක මට ඇත්තම පුදුම සතුටක්. මොකද මටත් මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න ලැබීම මගේ භාගයක් කියලා මම හිතනවා. ඉතින් ඇත්තම මට හරි සතුටුයි මගේ පුතාගෙන මං හිතුවේ නෑ මෙන්න මේ වෙනි ගමනක් මෙයා එයි කියන එක මට ඇත්තම මම හිතාගත්තේ නැහැ. දැන් අද ඉතින් ඉතාම සන්තෝසයි මට මේ වගේ ශ්‍රේෂ්ඨයකට මෙයා එයිද කියන එක මට ප්‍රහේලිකාවක තිබුණේ. නමුත් මම අද සතුටු වෙනවා. මම දැකලා පුතා කොයි වගේ කෙනෙක්ද? පුතා ඇත්තම හරිම අහිංසකයි. ඉස්කෝලේ යන කාලේ දැන් කුඩා කාලේ ගත්තොත් එහෙම මගෙන් තොර ලෝකයක් නෑ. ම අවුරුද්ද දෙකේ ඉඳලා වුණත් එයා මගෙන් වෙන් වෙලා කොහොමත් ඉන්නේ. පස්සේ මම බයිසිකලයක් ගෙනත් දුන්නා. බයිසිකලෙන් පස්සේ බයිසිකලිය පදිනවා මිදුලේ. ඒ මිදුලේ පැද්දත් අම්මා කියලා ඉදින් බලනවා. ඊට පස්සේ ටිකක් සතියක් විතර පැදලා පොඩ්ඩක් ඈතට ගිහින් ආය නැවත ටික ටික තමයි මගින් ඈත්ව මෙයා ඉඳ මේ පටන් ගත්තේ. ඊට පස්සේ පාසල් යන කාලේ
මම්මියා මොන්ටිසෝරි ඇත්තේ මොන්ටිසෝරි දැම්මේ නැහැ. මගේ දරුවෝ දෙන්න දෙන්නම කර කර ගන්න මගේ දුවත් මේ සිස්ටම් එකේ ඉන්නේ. ඉතින් මේ මොන්ටිසෝරි දැම්මේ නැහැ. මොන්ටිසෝරි දන්නේ නැතුව එක වසරේ තමයි මම යන පාසලේම මේ දෙන්න හිටියේ. ඉතින් එහෙදිවත් මේ සංගීත ශාස්ත්‍රයට එච්චරම ඇල්මක් තිබුණේ නැහැ. ඒ පස්සේ කාලේ පොඩ්ඩක්වත් පෙන්වෙන්නේ නැහැ මෙහෙම මේ කලාවෙන් සංගීතෙන් ඉදිරියට යයි කියලා. සාමාන්‍යයෙන් 6 වගේ ශ්‍රේණි වලට යනකොට මෙයා හැම වෙලෙම හැම දෙයකටම ගහනවා. මේ තට්ටු කරනවා. තට්ටු කරනවා මේ මේ සෙට අරමයි. ඉතින් මේ හැම වෙලෙම ගහනවනේ. ඉතින් මෙයාම දවසක් අර මේ මොනවද මේ මේවා කොළ X-ray card. X-ray card එකතු කරගෙන මෙයාම X-ray card එකකින් මේ හොඳ මේ මේ ඩ්‍රමක් හදාගෙන ගහනවා ඊට පස්සේ. ඉතින් එහෙමයි හොඳ ලොකු උත්සාහයක් තිබුණා. පස්සේ 6-7 ශ්‍රේණි වලින් ඊළඟ නට 9 10 11 වගේ වැඩ කරනකොට සංගීතය ගැන චුට්ටක් කියන්නේ මේ මොකද අක්කාගේ මේ අක්කා යන මාර්ගයේම අක්කාද සංගීතය කරන නිසා මෙයත් ගොඩක් ඒ සංගීතයේ පැත්තෙන් ගිහින් පස්සේ ඉතින් ওই හැම වැඩසටහනකදම සංගීතය මේ ඉස්කෝලේනොත් ඉතින් යාම ටිකක් මේ අධ්‍යාපනයේදී හදාගුව සංගීතය ගැන එහෙම ටික 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 ඉතින් ගොඩක් මේ தත්ත්වෙට තනි උත්සාහයෙන් තමයි ආවේ කියන එක මට ලොකු සතුටක් ඒක. ආඩම්බරෙන් කියන්න පුළුවන්. හරිම ආඩම්බර ඇත්ත මගේ දවස මම ඉතා මම මේ සිරස මාධ්‍යාලයටත් මගේ ආදර ගෞරවයෙන් මේ මගේ මට සහභාගී වෙන්න මගට අවස්ථාව සලසා දුන්නත් මම ඇත්තෙම මම ඉතාම ගෞරවයෙන් සලකනවා. හරිම සතුටක්. ඔව් ඔව්. දැන් දැන් අන්ර ඒ කිව්වේ අම්මා පුතාගෙනනේ අපි පුතාගෙනුත් තාම අම්මා. අම්මා ගැන කොහොමද චූටි කාලේ? මේ කොයි වගේ අම්මා කෙනෙක්ද? ඇත්තටම නෑ මෙහෙමයි. අම්මා අම්මා කියපු දේවල් ටික ඇත්තටම ඌ මොකද මං ඉස්සර මේ කියන්නේ සින්දුවක් කියන්න තියා මාර ලැජ්ජයි. මම සින්දු කියන්නේ නෑ. කොටින්ම කියනවා නම් මං ඉස්කෝලේ කාලේද සින්දු කියන්නේ නෑ. කියන්නේ කිසිම තරඟයකටවත් ඉඳලා නෑ ඉස්කෝලේදීවත්. එකම එකපාරක් මට මතකයි ඔය සුනාමි ආපු කාලෙක ඔය සමූහ ගායනයක් තිබ්බා සුනාමිය. ඒ සින්දුව කිව්ව හැරෙන්න මම ඉස්කෝලේ කාලේ සිං කරන්නේ නැහැ. ඉතින් මේ ඉස්සර අම්මත් එක්කම ඉතින් පොඩි කාලේ මට මතකයි. මොකද හැම වෙලේම හොයනවා. කොහෙදින් ටක් ගාලා දැන් අම්මා එක් කාමරෙකින් කාමරයට යන්නේ නැහැ. කාමරෙට යන්නේ. අම්මා ඕනේ අල්ලගෙන තමයි අනිත් කාමරේ. ඔව්. කාමරෙකින් කාමරයට ඉස්සර යන්නේ කොහම හරි ඔය බයිසිකලේ තමයි කෑ වැඩිනේ. බයිසිකලේ යන්නේ. ඇඩ් කරන්න හේතුව බයිසිකලේ. බයිසික නෑ බයිසිකලේ ගත්තට පස්සේ කොහම හරි පදිනවා. ඒත් ඉන්නවට යනව ටක් ගාලා ඔය අම්මා කියනවා ඒ කතා කරනවා එනවා. අම්මා කියනවා. ඉතින් මේ වගේ එකක් තිබුණා ඇත්තටම. අම්මත් එක්ක තමයි මම සෑහෙන්නේ ඉතින් මේ මොන වුණත් අපි දෙන රණ්ඩුණත් ඉතින් කොහමද රණ්ඩුත් එනවා. රණ්ඩුත් එනවා. ඉතින් අම්මත් එක්කම තමයි ඉතින් හැම වෙලේම ඉතින් මොන දේ කරත් ඉතින් මොකක් කිව්වත් ඉතින් අම්මත් එක්කම තමයි ඉන්නේ. අම්මත් ඇවිල්ලා හරි ටග් ගහලා ඉතින් ඕන වෙලාවක කූල් වෙන කැරක්ටර් එක. ඉතින් මට හරි ආදරේ කොහොමද? මම සංගීතන්නේ කොහොමද? අම්මලා මේ පුතාලට ආදරේ ඉන්නේ නේද? මංජුලා අක්කා අහගෙන ඉන්නෝනේ. මංජුලා දිල්රුක්ෂි අපේ ලංකාවේ ඉන්න අතිශය දක්ෂ ජනප්‍රිය ගායිකාවක්. මම ඊයේ තරහ වෙලා හිටියේ ෆෝන් එක කාන්සගෙන දෙනවා. හැබැයි උදේ කතා කරා. ඔව් ඒකල විස්තර ගොඩක් කිව්වා මම ඊට පස්සේ කියන්න. ඔව් ඉතින් ඒක නිසාම ආදරෙන් මතක් කරනවා මේ සහෝදරයා. ඈ ඉතින් ඒක නිසාම මම හිතන්නේ අක්කගේ හුරුව එන්නේ නැති නේද? ඔව් අක්කගේ හුරුව කියන්නේ දැන් අත්‍තරම මේ ඉස්සර දැන් අක්කා එතකොට පීක් මං එතකොට අක්කා මේකට එනකොට අක්කා කැම්පස් යද්දි මං 6 වසරේ. අක්කා කැම්පස් යනකොට කොමාරි ලොකු වයස් පරි අවුරුදු 8ක ගැප් එකක් තියෙනවා. ඉතින් අක්කා කැම්පස් යන කාලේ තමයි අක්කාව ෆේමස් වෙන්නේ. අක්කා හිට් වෙන්නේ සඳේසි සීල ලෙන්ගතුගම එහාරා අක්කා හිට් වෙනවා. ඉතින් අක්කා ෂෝස් වලට යනවා මම දකිනවා ඒවා. ඒත් එක්ක දකිදි මට ආසාව තිබ්බේ ඇත්තටම සින්දු කියන නෙමෙයි. මට ගායකෙක් වෙන්න කිසිම ආසාවක් තිබ්බේ නැහැ. ඒක ජනප්‍රියත්වය දැන් අක්කා ජනප්‍රිය වුණානේ දැන් ඔයාට කලින් එතකොට ඒ කාලේ ඔබට වඩා හිතන්නේ එතකොට මම ඒ කියන්නේ මට මෙහෙම වෙන්න ඕනි කියලා හිතුන්නේ නැහැ. මට හිතුනේ මෙහෙමයි. මට සින්දු කියන්න ආසාවක් නැහැ. මට ආසාව තිබ්බේ ඩ්‍රම්ස් ප්ලේ කරන්න. ඒ කියන්නේ බෑන්ඩ් ගන්න දකින්න බෑන්නේ මම ෆ්ලෑෂ් බෑක් සනිදාපා ඒ ඉන්න බෑන්ඩ් ඔක්කොම මට මාර ආසයි ඉතින් සනිදාපා ෆ්ලෑෂ් බෑක් කියන්නේ ඒ දවස්වල මගේ මාර ඩ්‍රීම් එක. කොහොම හරි ඔහොම ඉද්දි ඇත්තම රොෂාන් ෆර්නෑන්ඩෝ තමයි මතක් කරන්නේ. රොෂාන් නෑ මම දවසක් අනුරාධපුරේ ෂෝ එකේදී මම චාමර විරිසෙන් මං සිං කරනකොට නිකන් ඉන්න ගම වෑන් එක ළඟදී සින්දු දෙයක් කිව්වා. සින්දු කියවල චාමර මේ මේ කවුද රොෂාන් නෑ කිව්වා මල්ලි බෝ ඩ්‍රම්ස් ගහන එක පැත්තකට දාලා උඹ සින්දුවක් කියපන් කිව්වා. මට මං කෝවා එහෙම බෑ අයියේ මං සින්දු කියන්න බෑ. නෑ අද උඹ සින්දුවක් කියන්න ඕනේ කියලා අක්කට පස්සේ චන්දනයට ෂෝ දෙකක් තිබ්බා. චන්දනලියා නැති සිං කරන්න ඉදී චන්දනයට ෂෝ දෙකක් තිබිලා කොහොමාරි රොෂන්නාය මාව එනවුස් කරන එක්කනට කියලා එවෙලෙම දැම්ම මංජුලාට පස්සේ මල්ලීට සින්දු දෙයක් දෙන්න කියලා
ඒක තමයි මගේ ජීවිතේ ෆස්ට් එක. පළවෙනි මේ එතකොට හදිසියේ. හදිසියේ. මම එතකොට 11 අවසරේ වාගේ. ඉතින් එතන එතනින් පටන් ගත්ත එකෙන් පස්සේ තමයි ඊට පස්සේ ඔය සින්දු කියනවා මගේ හැමදේම හම්බෙන්. හැම සිලෙක්ට් වෙලා උඩට ආපු හැම එකක්ම හම්බෙන්. ඒ ලෙවල් කරලා ඉවර වෙලා තමයි ඒත් ඔය සින්දු කියන මේකට ආවේ. හැබැයි බෑන්ඩ් ගහන්න බෑ. පස්සලන කාල සංගීත කණ්ඩායමක් හදාගත්තා. ඔව් තිබ්බා. ඔව් මගේ එතකොට තිබ්බේ රියලයින්ස් කියලා සංගීත කණ්ඩායමක් හදාගෙන ඉතින් යනවා ඉස්කෝලේ යරලා යනවා ප්‍රැක්ටිස්. ඒ යන්නේ ඩ්‍රම්ස් ප්ලේ කරන්න. ගායනෙට නෙමෙයි. ඩ්‍රම්ස් තමයි. ඩ්‍රම්ස් ප්ලේ කරන්න. ඩ්‍රම්ස් ප්ලේ කරන්න ගියේ ඉතින් කොමාරි පස්සේ පස්සේ ඉතින් ඩ්‍රම්ස් උත් ප්ලේ කරා. ඒ කියන්නේ මම ප්ලේ කරන්න ඊට පස්සේ නිකන් සින්දු කියන රොෂන් නැ මේකෙන් පස්සේ තමයි මම ඇත්තටම මේ සිං කරන පැත්තට වැඩිපුර මේ ඒත් නැහැ එම කියලා හිටියා පස්සේ තමයි ඒකත් හිතාගන්න බෑ නේ ඒක මාර වෙන වෙන එක පොඩි කාලෙම කැම හදන්න පුළුවන් දැන් මේ පොඩි කාලේ ඉඳලම මටද ඔව් නෑ ඒක කැම හදන කතාවත් ඒකත් ඒක උනේ මොකද දැන් අම්මා එතකොට මේ මම 6 වසරේ අම්මව දාලා තිබ්බ ඉස්සර දුෂ්කර දානවා ඉස්කෝලේ දානකොට අම්මා හිටියේ ආනමඩුව සෙන්ටර් කියන්නේ කුරුණෑගල ඉඳලා ආනමඩුව සෙන්ටර් එකට මට මතකයි අම්මා උදේ පාන්දර තුනට ඔව් තුනට නැගිටලා මේ උදේ පාන්දරම යන්නේ ගින් ආය හවස ඔව් පහට යනවා ආය හවස පහමාර විතර එනවා ආය ගෙදරින්දි කොහොමාරි මම මේ අක්කා එතකොට කැම්පස් ඕකේ දවසක් මම ගෙදර එනකොට දැන් මමත් එන්නේ තනියෙන් බස් එකේ නෑගලා මම කොහොමාරි ඇවිල්ලා ඉද්දි ගෙදර කවුරුත් නෑ අප්පච්චිත් එතකොට වැඩ අප්පච්චිත් ඊට පස්සේ නෑ මම දවසක් ඉන්න ගමන් දැන් මට එන මාර බඩගිනි එදා තමයි මම උයන්න පටන් ගත්තේ මේවා දාගෙන පරිප්පු හදලා ඒත් කරන්න දැන් නැති කමට කරන්න දැන් නැති කමට උයනවා කියලා ඉතින් ඊට කොහොම හරි ඕම් දැන් මටත් උයන්න පුළුවන් ඕන ගෑම කඳන්න පුළුවන් කොහොම හරි දෙයියනේ කියලා උයාගෙන කන්න පුළුවන් එච්චරයි ඕක තමයි පිටිනේක ඕක ඉගෙන ගන්නම ඕනේ දේ ඒතකොට කවදාකවත් බඩගෙන ඉන්න වෙන්නේ නැහැ බඩගෙන ඉන්න වෙන්නේ ඒක හොඳ හොඳ දෙයක් ඕ මන් දන්නවා වැඩිය කියන්න එපා ඒක නිසා නෑ එහෙම ඇති ඕ හැමෝම උයන්න කියලා නියමයක් නෑ නෑ ඉගෙන ගන්න කොහොමද ඉන්නේ අම්මගෙන් අර මට විශේෂ දෙයක් අහන්න. දැන් අම්මා මේ සංගීත ගුරුවරියක් නෙමෙයි. ගණන් සහ විද්‍යාව උගන්වන්නේ. හාත්පසින්ම වෙනස් විෂයන් දෙකක්. දැන් අම්මට පුංචි හැරි දුකක් බයක් පුතා ගැන හිතුන්නේ නැද්ද? මේ තේරෙන වයසින් දහන් ඩ්‍රම්ස් ගහනවා වෙනම දේවල් කරන්නේ සංගීතෙන් ඉස්සරහට ගිහිල්ලා හිතුණා තාමත් ඉතන අම්මා කරගනීද? එහෙම නැතුව මේ ඉගෙනුම පැත්තට යන්නේ නැති එක ගැන අම්මට කනස්සල්ලක් ඇති වුණා. මම තවත් කියනවා. මම කියන පුතා මේ මොකද සංගීතය කියන්නේ මේ ඇත්තම කලාව අපිට අවශ්‍යයි විශ්ව භාෂාවක් කියලා කියන අම්මා සංගීතය කියන එක අවශ්‍යයි නමුත් අපිට ඔයාලා මේ ඉදිරියට යන්නේ කොහොමද ඔයාලා මොකක් හරි අනාගතේ මොනවා මොන හරි දැන් මම සයන්ස් කරනවා පුතාට කිසිම ඒක කොහොමත් එයා ආසාවක් නැහෙනේ ඉතින් නෑ නෑ අම්මේ මං ඉතින් හැමදාම මම දුක කියනවා නමුත් එයාට ඉතින් එයාම මේ මේ පාර මේ හදාගත්තා ඇති මේකේ ඒකයි මම සන්තෝෂ වෙන්නේ මෙයාගේ උත්සාහය උත්සාහයේ වීර්ය උත්සාහයේ වීර්ය තමයි මේ මේ කියන්නේ තමන්ම උත්සාහේ මම කොතෙන්ද මගේ කුසලතා පෙන්වන්න පුළුවන් කියන එක මෙයාම අවබෝධ කරගෙන තනියම මේ මාර්ගය ආවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ ඒ නිසාම අම්මා කැමතියි නේ ඉස්සර මේ ඔව් දැන් ඇත්තටම අම්මා මේ ඉස්සර කොහොමත් කැමතිනේ දැන් මං මෙයා කරද්දී ඌවා කරලා හරියන්නේ නැහැ ළමයා මොනවද මේ දැන් අම්මගේ අනිත්‍යාලු ඉන්නවනේ දැන් අනිත්‍යාලුවන්ගේ ළමයි එහෙම නැහැ ඒගොල්ලෝ දැන් මං කරෙත් ආර්ට්ස් හරිද මම ආර්ට් කරේ හරිද එතකොට අනිත් අය ඔක්කොම දැන් අම්මා සයන්ස් මැත්ස් උගන්වද්දී ඒගොල්ලන්ගේ කට්ටිය ඔක්කොම කරන්නේ ළමයි කරන්නේ සයන්ස් මැත්ස් තමයි මේ ඒගොල්ලෝ ඉගෙන ගන්න මං කියලා පිස්සු දැම්මේ බෝව කරලා හරියන්නේ නැහැ කද්ද මට තියෙන්නේ මගේ එකම ඩ්‍රීම් එකයි හරිද මට දැන් දැන් ඔළුවට ගහලා ඉවරයි සින්දු කතන්දරේ දැන් ඔළුවට ගහලා ඉවරයි කොහොමාරි සින්දුවක් කරන්න දැන් මට අවශ්‍යතාවය තිබ්බේ කවදා හරි දවසක ලංකාවේ මගේ සින්දුවක් මම මෙහෙම මයික් එක අල්ලනකොට මගේ ඉන්න මට ආදරය කරන මිනිස්සු කියන්නේ ඒ සින්දුව කියන්න ඕනේ ඒක තමයි මගේ ඩ්‍රීම් එක කවදා හරි දවසක මම ලංකාවේ අනිවාර්යයෙන්ම ගායකයෙක් වෙනවා කියන එක තමයි මගේ ඔළුවේ දිවි ඉස්කෝලේ යන කාලේ ඩෙස් වලට ගහනවා සින්දු කියනවා එහෙම එහෙම හිටියා. හැබැයි තරඟ වලට සහභාගී වෙලා නැහැ ඉස්කෝල කාලේ. මට එන ඊට පස්සේ පස්සේ ඔළුවට ගහපු එකම දේ කොහොම හරි මම මේක අතාරින්නේ නැහැ. කියන්නේ මාර ජීවිතේ හැම එක්කෙනෙකුටම කටු තියෙනවනේ. දැන් අක්ක මංජුලා දිල්රුක්ෂි වෙලා ඉන්න කාලේ ඊට පස්සෙත් මේ කියන්නේ එයා ඉන්නකොට උනත් දැන් මම
ෂෝලට ගන්න මම මට සින්දු නෑනේ මට කොච්චර සින්දු කියන්න පුළුවන් අයත් ලංකාවේ හිටියද හැම කෙනෙක්ම ෂෝලට ගන්න නෑනේ මංජුලා දිලුක්ෂි අක්කා කියලා මාව ෂෝලට ගන්න නෑ කවදාවත් දවසක් මම ගිහින් තියෙනවා මම ෂෝලට ඔය සින් කරන්න ආසාවට බෑන්ඩ් වල සනිදප එහෙම සින් කරන්න යනකොට මට දවසක් මිනුවන්ගොඩ ෂෝ එකේදී මට එන්න කියලා නිකන් එන්න කියලා මල්ලි දෙන්නම් කියලා කොමාරි පාන්දර 2:30 3 වෙනකම් මං හිටියා ඉඳලා ෂෝ එක නතර කරා ඔය නතර කරලා දැන් මම එන්න ඕනේ බස් එකේ ආපහු එන්න ඕනේ සින්දු කිව්වෙත් නෑ නෑ සින්දු කියලා නෑ මේ සින්දු කියන්නත් නෑ ඉතින් දමිත සංගේ සින්දු කියන දමිත ඒ සින්දුත් ඉවරයි කොහොමාරි දැන් බසුත් නෑ එන්න ඔය බස් හෝල්ට එහෙ ඉඳගෙන නිදියගෙන ඉඳලා එහෙම ආපු එහෙම ගියා සෑහෙන්න එහෙම ෂෝ ගොඩකට ගියා සමහර අය මං කියලා තියෙනවා ඇත්තටම දැන් අම්මා කරන අම්මා ජොබ් එකක් කරන අම්මලාට සැලතිය දැන් මේ ඕක කියන්න ගත්තොත් එහෙම දැන් ප්‍රශ්නේ වෙන්නේ අන්තිමේට ඔවාට මං කිව්වා නේද ඔවා කරන්න එපා මං කියන්නේ ඔබට දැන් මේ මෙහෙමයි කියලා කියනවනේ ඒක කියන්නත් දැන් ඔයා කියන්නේ සල්ලි නෑ අතෙත් සල්ලි නෑ මං ඉස්සර ෂෝ ඕගනයිස් කරන අයියේ අනේ මට අයියේ මම මට රුපියල් 5000ක් දෙන්නයි මට රුපියල් 5000ක් දෙන්නයි මම බැවිලා සින්දු කියන්නම් අයියේ කියලා මම කියනවා ඒත් ඉතින් ඒගොල්ලෝ ඒත් ගත්තේ නෑ අයියේ හැබැයි ඒගොල්ලෝ අද මට කතා කරනවා අද 5000ට ඒගොල්ලෝ නේ අද කතා කරන්නේ හැබැයි ඒක මාර දෛවය කියන්නේ මාර දෛවයනේ උත්සාහය කැපවීම සියල්ල කියන්නේ මාව එපා කියපු අය මට සින්දු ඉස්සර මට මං කියනවා ලංකාවේ හොඳම ඒ දවස්වල හිටපු සංගීත අධ්‍යක්ෂකවරයෙක් එයා දැන් කියපු ගමන් මේ කතාව හොඳටම දන්නවා අපි දෙන්න අතර කතා වෙලක් තියෙනවා මේක කිව්වට පස්සේ කිව්වා මං කව මගේ වොයිස් එක ගන්න මට සල්ලි එපා මට සින්දුවක් කරලා දෙන්න ඔයාලා මේකෙන් හම්බ කරගන්න කියලාත් කිව්වා ඊට පස්සේ කිව්වේ එකම දේ ඇයි මිලින්ද ඔයාලා සින්දු කිව්වට හිට වෙන්නේ නැහැ කිව්වා ඔයාගේ සින්දු එහෙම කිව්වට යන්නේ නැහැ මිලින්ද channel වලින් play කරන්නේ නැහැ මෙහෙමයි කියලා කිව්වා ඊට පස්සේ එහෙම කරන්න එපා ඉතින් කියලා මම මේවා කරා ඊට පස්සේ මගේ ওই සුදු සින්දු හිට උනානේ ඔව් මම හැතකෙදි මිනිස්සු අතර මාර විතර ජනප්‍රිය වුණාට පස්සේ වැයමට කතා කරා මට කතා කරලා ඇව්වා මිලින්ද ඔයා කවද්ද අපිව ගොඩ දාන්නේ කියලා මං කෝ ඔයාව ගොඩ දාන්න දෙයක් නැහැ නේ ඔයාලා ගොඩ ගිහින් ඉන්න අයනේ කියලා. එහෙම නැහැ පිස්සු දනේ. ඔයා මෙහෙම කියන්න එපා. අපි කොහෙද යන්නේ? ඔයාලනේ දැන් මෙහෙම මං කෝ නෑනේ අපි ඉතින් සින්දු කිව්වට ඊට පස්සේ කිව්වා මට සින්දුවක් කරලා දෙන්න පුළුවන්ද කියලා. මං කෝ ඉතින් මං දන්නේ නැහැ ඉතින් මගේ සින්දුවක් කරලා ඔයාලට ලාභයක් තියෙදි කියලා හිට වෙයිද කියන්නම් මම දන්නේ නැහැ කියලා. මිනිස්සු හයිද කියලා ඇහුවා. නෑ එහෙම නැහැ ඉතින් ඉස්සර ඒ වගේ වුණාට ඉතින් දැන් ඉතින් එහෙම නැහැනේ මිලින්ද දැන් ඉතින් ඔයාගේ සින්දු ඔක්කොම අහනවනේ කියලා. කියුවා ඊට පස්සේ දැන් මම සාමාන්‍ය මට උදව් කරපු අයට මම සල්ලි බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ ජීවිතේ මට උදව්වක් කරා නම් ඒ මනුස්සයාට මම උදව්වක් හදවතින්ම කරනවා අවුට් මං කෝ ෂෙයා කරන්නේ නැහැ මම සින්දු ෂෙයා එකට සින් කරන්නේ නැහැ එතකොට මගේ සුදු එකක් තියලා දෙවෙනි සින්දුවත් ඇවිල්ලා ඊට පස්සේ කීයක් ඕනද අවුට් රයින් මං කෝ මට ලක්ෂ 15ක් ඕනේ කියන්නේ මං ඊට පස්සේ ලක්ෂ 15ක් ඔව් මං ඊට පස්සේ කියලා තව ගායකයෙක්ගේ නමකුත් කියලා එයක් ගන්න මෙච්චරයි මං කෝ ඉතින් යාට ඒ ගාන ඇති ඇදිනේ මට ඒ ගන්න මදි මගේ වැලියු එක මෙච්චරයි ඔයාට පුළුවන් මට ලක්ෂ 15ක් එපා අදට මං කිව්වා මට ලක්ෂ 15ක් ඕනේ ඔයා කැමති නම් ගන්න නැත්තම් කියන දෙන හිටියේ මොකද ඒ කියන්නේ මිනිහෙක් අපිට ඕනේ වෙනවා කියන එක හැම වෙලෙම හිතන්න ඕනේ ජීවිතේ අද මට මෙයා වැඩක් නැති වුණාට සමහරට මෙයා වෙන්න පුළුවන් මගේ ජීවිතේ ඊළඟ ටර්නින් පොයින්ට් අනිවාර්යයෙන් එහෙනම් කවදාවත් මං කියන්නේ ඕනම කෙනෙකුට දැන් අලුතෙන් එන අයට උනත් මං කියන්නේ එහෙම පව් ඉතින් ඒගොල්ලෝ හරි ආසයි සින්දු කරගන්න ඒක මම හිටියනේ කට්ටේ මට සින්දුවක් කරලා දුන්නේ නැති කාලෙදි මට ඒත් හැබැයි නිකන් කරන්න බෑ හැබැයි ওই කරන නිකම්ම සමහර සල්ලි නැති බයද නිකනුත් මං කරලා දෙනවා එහෙම දෙයක් මගේ තියෙනවා ඉතින් අර ඕනම මිනිහෙක්ට මං කියන්නේ එහෙම කතා කරන්න හොඳ නෑ අපි ජීවිතේ කියන්නේ අපි සල්ලි නෙමෙයි හැමදාම ඉතින් අලුත් අයට දෙන්න තියෙන එකම ආදර්ශයක් තියෙනවා මට නම් කියන්න තියෙන තව කෙනෙක් කරලා දෙනකන් බලන් ඉන්න එපා සිරසට මම අදටත් ගරු කරනවා මොකද ඒක සිරසක් දන්නවා මම මේ ලංකාවේ ඇත්තටම ගොඩාක් channel වලටම සින්දු දෙන්නේ නැහැ දැන් මගේ වීඩියෝ එකක් කරත් ඔඩියෝ එකක් කරත් මම දෙන්නේ නැති තත්ත්වයට ඇවිල්ලා තියෙනවා මොකද ඒ දවස්වල මම ගිහිල්ලා පෝලිං වල ඉන්නවා ලොබි වල ඉඳලා සයින් කරලා ජීවිතේ CD දීලා ඇති අනන්තයි අප්‍රමාණයි මට බැරිම දැන තමයි මම සිරසට ගරු කරන එකම හේතුව සිරස දන්නවා ඒක මොකද මම FM එකට ගිහින්දුනට පස්සේ සිරස මගේ සින්දුව ප්ලේ කරා ප්ලේ කරා මෙහෙමයි කියලා අදටත් මම හැබැයි අදටත් මම සිරසට යවනවා සින්දුවක් මම සිරසට ඇවිල්ලා ඉන්න හින්දා කියනවා නෙමෙයි මේක මම අනිවාර්යෙන් කරන දෙයක් ඒක කිසිම හේකට මම සින්දු දෙන්නේ නැහැ ඒක මගේ ලොකකමට නෙමෙයි මොකද මගේ සින්දු ප්ලේ කරන්නේ නැහනේ ඒගොල්ලන්ට කරදර කරන්නේ නැහැ දැන් මම සෝෂල් මීඩියා හරහා තමයි මට දැන් මගේ ජීවිතේ හැදුනේ මාව හිටුනේ සෝෂල් මීඩියා හරහා ඉතින් අදට ඉතින් මම ඒක කරගෙන යනවා දැන් මම කාටවත් වද දෙන්නේ නැහැ
සින්දු ප්ලේ කරන්න අනේ මගේ සින්දුවක් ගහන්න කියලා වද දෙන්නේ Mama itu kan ti karang aku demi li, lu baby dia. Mama itu mang balap itu ti mage daru lagi, mana? Kenny me. Binasme vidya. Binasme vidya selupiah. Nah, itu mana dakin deh lebih ni me mage. Kita mage kenny kita kondi bawa lah karang aku dekat dah anak kita mata itu, belakang suka ti tu na. Kenny mama mage usaha ye me. Aramuna meneka. Aramuna meneka. Ting ehem ting me hitan hiti atai ting winne winne pettak ne. Ting namuth yage dakshita avayat ting igena ting ohoma digena me yanno one ne. Dan ara iskole dawas wala me ekkan yanne enakotema puta ekkan yanne enakotema karabu dala. Oh mama den pai iskole yanakota ekken denne bicycle e karabu deka dagena me meenakota ting mama kemadire mage puta kiyanda. Issara o mata hondara matakai. Mage yanne yanne iskole langata me enno one oya athenin inne. Ikan mata asalnya mungkin apa guru guru ni dembar itu. Mungkin teachers lagi lama yuk kumpulan di petter biru lah. Arab pilih lekali semua ira itu. Pilih lekali itu inai. Shirt, tanda ni mana? Adi ni? Apa ye mana ni? Adang yang ni? Mana ni? Di ni? Am ini. Kali ini memang itu. Setor orang orang ikhnan ini inai. Ada kia khada bah tuh pat kerana ada. Misangi itu. Tahu tak yang itu nak? Tata kuhumat tasan ya, ikan tata. Tengar karab mana kibun isama, hema mahan no. Angila hitiya kuhumat karabu. Karam budek kian ya, terus mara kana vidin na asawat, ikka kana vidin na asawat tiba, bandeng gila, mangko hari kawan na macam kak vidin na gila. Vidha mangko vidin, moridin na dari, dina wadah kian dana kuhumar vidha la dana kan dana, ridun na mana, mangko ani tati dili gila. Dekam vidha kena dana kan dana kideri na wa, kideri itu deng apa cina katte, mama tu shape, ina. Muat dan awak harap. Itu kan cantik pinen. Adunah muat dia, awak ada mihem yang ada mihem gaya tu dia nak buat mihem malu kah? Ada mihem itu kahana pinen. Kau mana? Kau mari gila. Udah dan hitiya mihem hitiya ni dia kan hitiya inda bay. Petter hari inda bay di petta ni jalan ni. Oh, mana hari balance ni inda ni inda udah panjang. Kau mari inda gila. Sedek part ayah, mama sekolah ni mana mata kai? Adawai. Amma sekolah antara, antara kan nak orang, mana ayah amat itu nak ikut di, memang kanal level ini, nang amat jadi ke karambu ane, mekik itu lagi di ini, orang beri, elin nang karambu, ekak galeri villa, orang boleh tekam galeri villa yang kita pasi mangkar beri, dahan dah dina, ride nama kia, ni dah ganter ber, mar amar ride nama, komar try keran ber, kita pasi mangkar beri, khusyuk beri pasi apa. Elie tienno, elie kanan ari tienno, itu memang kami ini dalam dagangan tu, elie tak hilang. Mama kerap de, memang karambo dem dano, memang dano. Kalau tak mana jadi, hatta wajan nai, mona una dana. Tika kela, memang kerana mama siye, kalau mata pernah ni, kola bahat mona tienni kel beli, nang kalan dale beli lah. Memang khatal langka tanah kola. Khatal langka tanah kola. Wife, deh, mam bihilu kerana agila wife agila kicik awan, mata, kian mem boru ata bedla inno agila, pasai bedna mata kalan, deh, entela, ida deh na ikeni, bila deh na kat deh karambu idra kamu apa je na muka deh mem muka deh bedna, iye tu, iye mem kapa ata kalan tu bedne, kira bedna mar mangne, mek deh handi, kumari, kumari deh irat, itu pasi dagan deh beruna, iye bila mehilla deh kaya udira kala, deh mek deh dand mone mata, deh mek deh vitra tiagan deh bed, mek deh dand me bed, mek deh mana dand mone ker. Dari kalau nama itu nak kira apa, belu belu dan bel, tadah kerap mau pernah tanya kira apa. Ikan tu ada di ni. Ada bukan ni. Dan di ni pernah tanya kira. Kangwal tu orang perasan dia ni ni dah. Kunci kaya tu ni kanu kat mana? Ani bagi sudu kan. Kata kamu kan, ane mager suduk kan? Ini kan marah, ini kan istir under ya, mang under. Ini putar me, under. Potdet tang under, potdet tang under kat tengah orang tu. Macam mana? Ini kape mager ke continue kerana kape puta. Babat, ya continue kerana ya, eh mau muka kari bodi aja kan? Ane mager atau gigi tu, mang istir ane ni.
අනේ මගේ සුදු කනට ඊයන්ගේම පිටයි. ඌ ඉගෙන එච්චරට මාර බයයි. يعني මොන ඌ මෙතන කන පැලිලා මෙතන කියන්නේ අත උදන්නේ තුන වසරදී ඉස්කෝලේ යනකොට අර ඉස්සර අල්ලන සෙල්ලම් වයි දේ ඔය දෙකස් ගහනවද මොකක්දයක් කියලා අල්ලනවනේ කට්ටිය ලොකු කට්ටිය ඇවිල්ලා දෙක වසරේදී හත වසරේ එක්කෙනෙක් ඇවිල්ලා වැදුනාම කැරගෙල ගිහිල්ලා මෙහෙම වැදුනා කන බැම්මක මෙතන ඉඳලා මෙතනම පැලනවා ඊට පස්සේ බෙහෙත් දාන්න දෙන්නේ නැතුව ඉස්කෝලේනේ අක්කයි අපේ අක්කයි අක්කගේ යාළුවෙක් හිටියා දේදුණු කියලා එයා තමයි මාව වඩාගෙන හොස්පිටල් අරන් ගිහිල්ලා බෙහෙත් බෙහෙත් තියා අල්ලන්නවත් දෙන්නේ නැහැ අල්ලන්නවත් දෙන්නේ නැහැ කොහොම හරි මේක මේව කරගෙන මේ මැහුවේ නැහැ මෙහෙම අල්ලන් තියන් ඉඳලා තමයි මේ මේවල දේ හොඳ වුණේ ඔව් ඒ කියන්නේ මැහුම දාන්න දුන්නේ නැහැ නෑ ඔව් ඇඬුවේ කොහොමද දැම්මේ ඇඬුවේ ඉතින් ඉස්කෝලේ මම යනකොට එනවා අනේ මගේ සුදු කන මගේ සුදු කනට දෙයියන්ගේම පීටයි අනේ මගේ සුද්දිද මංග කවුද ළමයා මේ 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 අර මේ මෙයා වෙන්නේ මේ පුතා කියලා හිට මම යනකොට මේ ඔක්කොම අල්ලගෙන මේගොල්ලෝ හොස්පිටල් එකට ගෙනියන්න ලෑස්ති කරලා දැන් අද වුණත් මේ කනේ අර මේ තියෙන්නේ මේ කන පැලිච්චේ තියෙන කන පැල බලාගත්තේ කන බලාගත්තේ අද පරිස්සමෙන් මිලින්ද ගෙදර යන කන පරිස්සම් කරගෙන නැත්තම් මොනවා වෙයිද මේ අයබෝවන් සුබ උදෑසනක් මල්ලිගේ කන පලාගත්ත එක ගැන කතා කර කර හිටිය මංජුලාක්කේ. ඔව් අනේ අන්තර මමස් මේ ආසාවෙන් බලාගෙන ඉන්නවා ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක. අවුලන්නේ තාත්තයි දුවයි කියලා ප්‍රෝග්‍රෑම් එකක් ඉස්සරහට එනවා. ඒක තියෙනවද දැනටම? අපි ඒක කරගෙන එනවා. ඒකෙත් මට තියෙනවා මට චක්‍රේ වැඩිච්ච එක තියෙනවා නේ. දෙන්න. ඔය පටන් ගන්නකොට බය කරාට මොකුත් හිතන්න එපා. ඔව්. අපිට කියන්නකො මල්ලි ගැන. අපි දන්නේ නැහැ නේ. අම්මා ටිකක් කිව්වා. ඔයාගෙන් තමයි හොඳම හරිය අහගන්න ඕන. ඉතින් මංජුලාගේ මේ පුංචි කාලේ අර සෙල්ලම් බඩු ගන්න ගිහිල්ලා මොකද්ද උනේ? තුන්දෙනා ටවුමේ ගිහිල්ලා මල්ලි ඔව් ඇත්තටම මේ ඒ කතාව මල්ලිගෙන් කියන්න තියෙන්නේ මේ ගොඩක් කතන්දර කියනවා ඉතියා ගැන කියන්නේ එකක් පස්සේ දවසක් අම්මයි මමයි මල්ලි ටවුන් එකට ගියා ඊට පස්සේ මල්ලි මේ දැන් අම්මා මේ මොනවා හරි මල්ලි අම්මගෙන් ඉල්ලුවා කසාරි දෙලම් මාටුටිනේ කාලේ මල්ලිට වඩා මම සමනේ අවුරුදු 7ක වගේ අපි දෙන්න අතර ඩිෆරන්ස් එකක් තියෙනවා ඊට පස්සේ පල්ලි මොනාරි ඉද්දවම අම්මාට ඒ වෙලාවේ ඒක අරන් දෙන්න විදිහක් නැතුව තිබුණා මට තේරිච්ච හැටියට ඊට පස්සේ මේ මල්ලි ඒක ඉද්දවම දැන් මල්ලිට කොහොම හරි ඒක කරන්න ඕනේ දැන් තොල්ලේදී තියෙනවානේ දෙයක් ඉක්මනට කරන්න ඕනේ 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 ඊට පස්සේ අම්මා කිව්වා මේක යා පිටිගස්සේ නෑ කොහොමරි මම අම්මයි සුද්දක් ඉස්සරහ දෙනකොට පිටිපස්ස බලනකොට මල්ලි නෑ මල්ලි නැති හින්දා මම්මා කිව්වා මල්ලි නෑනේ අම්මා කිව්වම මේ අපි දැන් ගොඩාක් කලබල වුණා ඇත්තටම ඊට පස්සේ මේ දැන් පොඩි ළමයානේ ඉතින් මේ අවුරුදු තුනම අරක් හතරක් වගේ ඇති මං හිතන්නේ පොඩ්ඩක් ඊට පස්සේ මේ මල්ලි නැති නිසා බලනකොට ඉතින් චුට්ටක් කැවිලකින් ගියා දැන් කාගෙන් කියලා අහන්න ඉතින් අපි වැරද්දක් වගේ නේ ළමයාව එකපාරට මිස් කළානේ බලනකොට මට පේනවා මල්ලි මේ මට හොඳට මතකයි අද වගේ රත් පාට වගේ ටී-ෂර්ට් එකක් වී ඒකටම හරියට රත් පාට පරිස්සම ගන්න ඇවිත් ගියා. පිටිපස්සෙන් කැමීට ඔළුව දාගෙන බලනවා අපි රත්නේ ලොකට කරන්නේ කියලා. පාර වැඩක් කරන්නේ. මට මම දැක්කා මේ අම්මට ගෙච්චට නොතුනේ නෑ. මොකද යාට තේරෙන්නේ නෑ චූටි නිසා ඔළුව චුට්ටක් පල්ල පහක් පිටිපස්සට අරගෙන බලන් තේරෙන්නේ නෑ. ඔළුව දාගෙන බලනවා. ඊට පස්සෙ වාරිනේ පඩි ගන්න දවසට අපේ අක්ක ලෑස්ති වෙනවා අම්මා අම්මට පඩි දෙන දවසට එයා තමයි ලෑස්ති වෙන්නේ මට මොකුත් නැහැ ඉතින් අක්ක ලෑස්ති වෙනවා මන්ජුලාගේ මේ 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 මල්ලි මොන වගේ කෙනෙක්ද මල්ලි මොන වගේ කෙනෙක්ද කියලා නම් ගියහන්නේ ඔව් 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 මල්ලි ඇත්තටම මේ මට දැනෙන හැටියට දැන් ඒ කාලේ කියන්නේ හරි සෙල්ලක්කාරයි හරි සෙල්ලක්කාර චරිතයක් ඉතින් නමුත් ඉතින් අර තමන්ට අවශ්‍යතාව තමන්ගේ අවශ්‍යතාවයක තමන්ගේ දේට කෙසේ හෝ නැඹුරු කොහොම හරි තමන්ගේ දේ දිනා ගන්න ඒක දක්ෂ කෙනෙක් ඇත්තටම දැන්
මට මතකයි මාත් එක්ක ඔය ප්‍රසංගවලට එහෙම ඉස්සර සහභාගී වෙනවා. ඉස්සර මෙයා සින්දු කියන්නේ එහෙම ඉන්නේ නෑ. සින්දු කියන්න හරිය අකමැති චරිතයක්. අපි සින්දු කියන අපේ ගෙදර ඉස්සර ඩාල්ෆ් එකක් අහලා අප්පච්චි පොඩක් අවස්ස මේ වගේ පොඩි ෆන් එකක් විනෝදයක් අත්ත අවස්ථා තියෙනවා. ඒක මල්ලිට කියන්නේ කිව්වම පල්ටි එන්න හදපු නොමැත්. නමුත් මල්ලි මේ මාත් එක්ක ඕලෙවල් ඉවර වෙලා වගේ ප්‍රසංගවලට යනකොට මල්ලිට පස්සේ මේව හරිය ඇඩික්ටඩ් වුණා. ඒ කියන්නේ ඒකට අත්හැ වුණා වගේ ඒ තරම් ආස වුණා. ඊට පස්සේ මෙයා ෂෝස් බලනවා, ඔය මේ අපේ ෆ්ලෑෂ් බෑක් අයලාගේ සුපර මේ සනි දවා මේ සංගීත කණ්ඩායම් වල දේවල් ගොඩාක් යා දෙනේ කරන ගොඩාක් අහනවා. මම ෂෝස් වල ඉඳලා ඇවිල්ලා ගෙදර ආවම චෝනිය හෙන්න මට මේක පොඩි ඉතර දෙක් වගේ තිබ්බා. තවත් මල්ලි හරි ආසයි. එයා කොහොම හරි එයා ඒක හොඳට මේ තමන්ගේ අවශ්‍ය දේ තමන්ට ඕනේ දේ තව හරි තේරුම් ගත්ත කෙනෙක් කියලා මම හිතනවා. ඉතින් ඒක නිසා අද වෙනකොට ගොඩක් එයාගේ පැත්තෙන් එයාට දෙන්න පුළුවන් හොඳම තැනට උපරිම තැනට එයා ගිහිල්ලා තියෙනවා. ඉතින් තවත් එයාට යන්න පුළුවන්, තවත් දේවල් එයාගේ බලාපොරොත්තු තියෙන දේවල් කරගන්න පුළුවන්. ඉතින් එහෙම අර කොහොම හරි තමන්ගේ අරමුණ වෙනුවෙන් يعني කෙල්ලෙම ඒ වෙනුවෙන් මහන්සි වෙන ඒක සරන්ත දක්ෂ කෙනෙක් කියලා තමයි මට දැනෙන්නේ. සහ සහෝදරයෙක් ඇක්ටස්ටින් ගොඩක් හොඳයි වගේ සද වෙනවා. සද වෙන චරිතය ඉතින් අම්මට සුට්ටක් සද වෙනවා. ඔක්කොම සද වෙනවා. ඔව් අම්මගේ අම්මගේ ඒ ගැන තාම අපි මේ පුතාගේ ගේම් පිටි වෙනවා ඒක. ඒක තමයි. අක්කට ටිකක් ගේන්නේ නැහැ බවුලේ හැටි. ඒ වගේම මේ ටික හැමම කූටවුන් වෙනවා යනවා. අනේ thank you very much මංජුලාගේ ගොඩක් තව අහගන්න ඕනේ account number එක දැම්මනේ ඉන්න එක ගන්න තව උනායි අහගන්න ඕනේ තව උනායි අහගන්න ඕනේ අද හොඳ විතරයි SMS එක දැම්මනේ account number එනේ අයියෝ මේ මංජුලාගේ ගොඩක් ස්තුතියි ඉතින් මේ කතා කරාට ඔව් thank you very much අක්කේ ප්‍රවීණ ගායන ශිල්පී මංජුලා දිල්ලුක්ෂ මහත්මිය ඉතින් අයත් බොහොම ජනප්‍රිය අර කිව්වත් වගේ අපි ඔන්න ඔයාවත් ඉදිරියේදී බලාපොරොත්තු වෙන අපේ කතා පහට එකතු කරගන්නද ඔව් තාත්තත් එක්ක තාත්තත් අපච්චි තරම් කියා දෙන්න ආදරේ තරම් මේකෙදි ඉන්නේ කියලා පොඩක් අමතක වුණා නේ. ඒක තමයි සහ මේ සරාදීවරු. ඒක තමයි. අව ටිකක් අහගෙන ඉන්නුණා නම් හොඳයි කියලා මේ. අනුර මේක ඇත්තටම අර ඇත්තටම පිනක් නේද? මෙහෙම කටහඬක් ලැබෙනවා කියන එක හැමෝටම ලැබෙන්නේ නැති. ඔව් මම හිතනවා අම්මා ඒ ගැන දැන් සතුටු වෙනවා ඇති. ඒ කියන්නේ මම ඒකයි කියන්නේ වෘතියක් තෝරගන්න තිබුණා. මම දේ වෘතියෙන් ඉදිරියට යන්නත් තිබුණා. හැබැයි මේ වගේ සමස්තයකට නේද? මේ දේවල් අහන්න ලබන්න සලස්වනවා කියන එකම ලොකු පිනක් කියන කාරණේ. කියන්නට ඕනේ දැන් මේ කියා දෙන්න ආදරේ තරම් මේ අර අර අපි කලින් කියපු කතාවට යන්නට ඕන දැන් ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍ය ඉතින් ජනප්‍රියම ටෙලි නාට්‍ය වීමටත් සංගීත අධ්‍යක්ෂණය කියන දේ ලොකු බලපෑමක් තියෙනවා ඉතින් ඒ සංගීත අධ්‍යක්ෂකතුමා තමයි මෙහි ඉන්නේ විතරක් නෙමෙයි බොහොම අතිදක්ෂ රංගන ශිල්පියෙකුත් මෙතන ඉන්නවා කතා ගොඩක් තියෙනවා ඒ වගේම මේ ගීතේ පිටපසත් ලොකු කතාවක් තියෙනවා මේ ගීතේ පිටපසෙන් ලොකු කතාවක් තියෙනවා මේක ඇත්තටම මම මතක් කරන්න ඕනේ මේ වෙලාවේදී ධනුෂ්ක රත්නායක අපේ අධ්‍යක්ෂකතුමා ඒ වගේම මහේත් රත්සර මද්දුම ආරච්චි අපේ තිර රචනය රචනය ඉතින් මේ දෙන්නට ගොඩක් ස්තුතියි ඉතින් ඇත්තටම මං මාර වාසනාවන්තයි මොකද ඇත්තම හේතුව කියනවා නම් මට මේ ඩ්‍රාම එකට කතා කරේ ධනුෂ්ක අයියා මේක රඟපාන්න නෙමෙයි ඉස්සල්ලාම මට කිව්වා මචං මට කොළඹින් ගියක් හොයලා දෙන්න අපේ ඩ්‍රාම එකක් තියෙනවා අලුතෙන් මං කරන එකක් මේ ඒකට උඹට පුළුවන්ද මට කොළඹින් දන්න ගයක් තියෙනවද කියලා ඇහුවා අයියේ ඉන්න කියලා මම කතා කරලා කොහොම හරි මං හොයපු ගෙදර ඊට කලින් දවසක පොයදා නාට්‍යයකට අරගෙන ඒගොල්ලෝ ලස්සනට ඒ ගෙදර සකස් කරලා ගියයි කියලා දෙන්න බෑ කිව්වා ඊට පස්සේ ඒක මගේ අරන කොහොම හරි ඊට පස්සේ ධනුෂ්කය මම ඇහුවා මේ මොකද කරන්නේ මේමයි මං කව අයියේ මේ දවස් ටික නං මුකුත් නැහැ ස්ටුඩියෝ එකේ වැඩ කරගෙන යනවා කියලා ඊට පස්සේ රඟපාන්න කැමතිද කියලා මං කොහොම ආසයි කියලා මං ඒ දවස් ඉඳලම හරි ආසයි රඟපාන කතන්දරේට ඊට පස්සේ ස්ක්‍රීන් ටෙස්ට් එකට ඇවිල්ලා ඉතින් එහෙම කරලා ඉස්සල්ලා අම්මට දුන්නේ වසන්තගේ කැරක්ටර් එක කරන්න දුන්නේ ධනුෂ්කය මං කව අම්මට සිරි අයි මාර වැඩි ඒක නම් කරන්න මම රඟපාලා නෑනේ මම කවදාවත් ඊට පස්සේ මේ ඒක දීලා කොහොම හරි ටිකක් දීලා කරලා ඊට පස්සේ ගියා මේමයි ඉතින් ඒක බැයි නම් ඉතින් ඒක කැරක්ටරයක් තියෙනවා ඒක ආයුෂ් කියන්නේ
විශ්වය විශ්ව පොඩි කාරගේ යාළුවට මං කෝ ඇති ඇති මට දැන් ආසාව තිබ්බේ කොහම රඟපාන්නේ ඕම අතරතුර තමයි මම ඒකට සම්බන්ධ වෙන්නේ ඊට පස්සේ හේමාල් කියන චරිතයෙන් අද රඟපානවා එහෙම රඟපාම ඉද්දි තමයි මේ එතකොට ඉස්සල්ලාම් කරේ අපේ උදාර මල්ලි තමයි ඉස්සල්ලාම් මේකේ තීම් සෝන් එකයි ඉස්සල්ලාම් මියුසික් කරගෙන හිටියේ ඊට පස්සේ මැදින් තමයි කොටස් 50කට පස්සේ තමයි මට හම්බෙන්නේ මේකේ මියුසික් කරන්න ඉතින් ඒකත් හම්බෙන් හම්බෙච්ච දෙයක් ඉතින් thank you ධනුෂ්කායට thanks කරන්න ඕනේ මොකද අද මම සංගීත අධ්‍යක්ෂකවරේ නළුවෙක් කියන වෙනම කැටගරි එකකට වැටෙන ධනුෂ්ක රත්නායක නිසා ඉතින් ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපේ අධ්‍යක්ෂකතුමාට ඉතින් කොහොම හරි කියා දෙන්න අදට තරම් මේ සින්දුව ගැන කියනවා නම් මේ සින්දුව මම හදන්නේ 2020 20 ජනවාරි වල මට මම මේක නාන ගමන් මට ආපු මෙලඩියා හදිසියෙම විනාඩි එකමාර විතර මෙලඩියා ඊට පස්සේ මම සජිත්ට කතා කරලා කිව්වා සජියා මචං මට මෙලඩියක් ආවා දාන්න කියලා සජියත් දවස් 5කින් විතර එවලා මට එතකන් මේ ඩ්‍රාම එක කරනකම් මේකේ ඒ කියන්නේ මේ ඔක්කොම හදලා තිබ්බේ සේනම ඊට පස්සේ මාර වෙලාවක් කියන්නේ මාරයි කියන්නේ ඉතින් මේක ධනුෂ්කයි කියව සින්දුවක් කරමුද ඩ්‍රාම එකට කියලා හරි කරමු කියලා ඊට පස්සේ සිරසෙන් එන කෝල් එකක් දෙයි මං කෝ හරි කතා කරමු කියලා ඔක්කොම ගාලා ඉෂාර මට කතා කරලා පස්සේ මගෙනු ඇහුවා ඉෂාර මේ කවු මං ඇහුවා කවුද හදන්නේ සින්දුව කියලා මම වොයිස් කරන්න කියලා කිව්වා ඩ්‍රාම එකට කවුරු හරි අපි දාමු කවුද හොඳ කියලා ඇහුවා මං කෝ අවුලක් නැහැ ඊට පස්සේ මයන් ඇහුවා වාට ආපු සින්දු මොකුත් නැද්ද කියලා මං කෝ එක සින්දුවක් තියෙනවා මං හදපු එක මම හදපු සින්දුවක් ඒකෙන් පස්සේ තමයි මම මියුසික් කරන්න ගන්නේ ඩ්‍රාම එකට මේ එහෙනම් මං කෝ මං එවන්නම් මම පියානෝ එක ප්ලේ කරලා මම මේ කිව්වා එකපාරයි වැඩි හැටි ඕකේ හැබැයි මං කිව්වා දැන් මේ සින්දුවේ වචන දාලා තිබුණේ නැහැ ඔක්කොම දාලා ඉවරයි සේරම දාලා ඉවරයි සේරම කරලා සේරම කියා දෙන ආදරේ තරම් කියන කියා දෙන ආදරේ තරම් කෑල්ල මම දැන් මේ මෙලඩියත් එක්ක ඒ ටික දැන් ඩ්‍රාම එකට ආවට පස්සේ නැත්තම් මේ දැන් ආසයි ඔය නේ තුපියන් දෙස ආදරෙන් බලන් කියලා ඉවරලා තිබ්බේ ඔව් ඊට පස්සේ කොමාරි කරලා ඔන්න දැන් මේක සිරසටත් දුන්නා ධනුෂ්කට දුන්නා ආම ශාම් වැඩේ හරි මං කෝ අයියේ මේ සින්දු අනිවාර්යෙන් හිට වෙනවා මේකයි මේකයි ධනුෂ්කත් කිව්වා මැත්තරම ශාම් මේක මාර ලස්සනයි අපි කරමු වැඩේ සාර්ථක වෙනවා කියලා සාර්ථක වේවා කියලා හිතාන දැම්මා ඊට පස්සේ මේ සින්දු ඇත්තටම අපි දැම්මේ නැහැ මේ සින්දුවේ පොඩි කෑල්ලයි මම හැදුවේ මම අර නිර්වාන් ගේයි සචින්තනී අපේ ගේ දිගසිගේ කොටසකට තමයි මම ඉස්සල්ලා මේකේ ෆ්ලූට් පාර්ට් එකත් එක්ක ඔබ ආයෙනවා නම් කෑල්ල මම පියානෝ එකත් එක්ක වොයිස් කරේ ඒක තමයි මිනි කියන්නේ කට්ටියට වැදුනේ අර ඔබ ආයෙනවා නම් ඒ කෑල්ලයි කියා දෙන ආදර තරම් වෙනකම් ඒ කෑල්ලට හැදුවා හැදුවට පස්සේ කට්ටිය රසිකේ වහන්න ගත්ත මේකේ සින්දුව මොකද්ද මේකේ සින්දුවක් තියෙනවා කියන එක තමයි හොයන්න ගත්තේ ඊට පස්සේ මං හිතන්නේ මෙච්චර ඒ කියන්නේ මාරාසයි මම දැන් මේ ඊයේ පෙරේදා ඩුබායි ගිහින් මේක සිං කරා. ඒ කියන්නේ මේක ජීවිතේ කොටසක් කරන් ඉන්නා මේ සින්දුව. ඒ කියන්නේ එක්කෙනෙක් අඩුම තරමේ 55ක් එක දිගට අහනවා. ඒක මාරයි. මට එපා වුණා. මං ගිහිල්ලා දැන් මට එපා වෙනවා කියලා කියන්න බෑනේ. අර දානවා. කියා දෙන්න හරි. දැන් කියා දෙන්න හරි දානවා. ඊට පස්සේ ආයෙ ටිකක් වෙලා ඉන්නවා. වහා කියන්නේ එක්කෙනෙක් එහෙ දැම්ම 55ක් විතර. එක දිගට ඒ සින්දුව විතරමයි. ඒ සින්දුව විතරමයි. මට දැන් එපා කියන්නත් බෑ. ඒගොල්ලන්ගේ ආසාවනේ. ඉතින් එච්චරට ආසයි මේක මාර්විදේ බ්ලඩ් වලට බැස කතාවත් එහෙමයි කියා දෙන්න ආදරේ තරම් මේක. මං හිතන්නේ දැනට ලංකාවේ අද මේ වෙද්දි ජනප්‍රියම නාට්‍ය විදියට රසිකයෝ බාරගෙන තියෙනවා. ඉතින් හරි සතුටුයි. හේමාල් කියන කැරක්ටර් එකට කට්ටිය ආසයි. මම වෙනම පැත්තක්. ඉතින් හරි සතුටුයි නේ. අන්න ඒක තමයි ඉතින්. ඒක නිසා අපි දෙයක් කරනකොට ඉෂාර ඒකේ හොඳටම එල්ලිලා ඉන්න ඕනේ නේද උනන්දුව කැපවීම මේ දේවල් තියෙන්න ඕනේ ඉතින් අර දෙන්නත් එහෙමනේ කැම එකේ එල්ලිලා ඉන්නේ එල්ලිලා ඉන්නේ අර හදලා ඉස්සරහා බලාගෙන ඉන්න අවස්ථාව කොයි වෙලාවෙද ලැබෙන්නේ කොයි වෙලේද පිළිගන්නවන්නේ කියලා දැන් රස්නෙත් ගිහිලාද දන්නේ නැහැ කියලා මම ෂිෆ්ට් කිව්ව නෑ රස්නෙ තියෙනවා ඇති කියලා කිව්වා රස්නෙ තියෙනවා ඔව් ඔන්න ඔය විදිහට තමයි නේද ෂෙෆ් අද දවසේ කැම එක ඉන්දියාපු පිලව එක හදලා ඉවර කරා වරන පිළිගන්නන්න ඉතල තියෙන ඔසිනි පිළිගන්න. ඔව් මම පිළිගන්නා නම් අද මොනහරි විශේෂ දෙයක් තියෙනවා නම් කියන්න පුළුවන් මම පිළිගන්නා අතරතුර. කියන්න පුළුවන් ඒ අතරතුරදී ඕක ගැන විශේෂ දේවල්. ඔව් විශේෂ දේවල් කියන්නේ අපිට ඇත්ත වශයෙන්ම හැමදාම කන ඉන්දියාප්ප මේ වගේ දේ විදියට හදලා විශේෂයෙන්ම කන්න හැමෝටම කන්න පුළුවන්. හරි ආසයි මේක කාලා බලලා
ඉතාමත් රසවත්. ඔව්. ඕනනම් මේක බත් වලින් හදන්නත් පුළුවන් අපිට නේ. ඕල් ඒ බත් වලින් හදන්නත් පුළුවන් ඉතින්. පොඩ්ඩක් වෙනස්. ඔව්. කොහොමද? කාලබල්ල කියන්නේ රසගුණ රස. හැබැයි ඒකත් කියන්න පුළුවන්. මේක තියෙන විදිහෙන් නම් රසයි කියලා කියනවා නේ. හිතනවා නේ. පෙනුම හොඳයි. පොඩක් කවන්න. අපිට වැඩිය 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 පොළඹවන්න එපා අපිට. ගස්ල හරියට රැඟගෙන හිතනවා. ඔය වගේ දෙයක් අපිට උත්සව අවස්ථාවකදී හදා ගන්න පුළුවන් ලේසියෙන්. විශේෂ දෙයක් නේ. ඔව්. බලනකොට පේන රසයි කියලා. බලද්දිම රසයි කියලා පේනවා කියන්නේ අනිවාර්ය රසයි. ඔව්. හොඳයි නේ. අපි වැඩසටහන කරගෙන යන්න. නෑ අපි කන්න. ඉතින් එහෙම රසයි. ඔව්. ඇත්තම නියමයි ආ. නියමයි. කිරියොද්දක් හැදුවා රසයි නේ. ඔව්. හරි. ඔන්න එහෙමනම් දැන් ওই රස විඳින අතරතුරදීම මර දැන් මේ අම්මගෙන් මේ තව දෙයක් අහන්න ඕනේ. දැන් මේ පුංචි කාලේ මින්ද මේ රණ්ඩු වලට එහෙම යන්නේ නැහැ නේ. හරි කී කරා. හරි කී කරා. ගහගන්නෙම නැහැ. ඒත් සමහරවිට මතක ඇති. පුතාට මතක ඇති. ඔව් පොඩි කාලේ ටිකක් තිබුණානේ මේ. දැන් ඒ මගෙන් ඈත් වෙලා පහ හය ශ්‍රේණි වලට යන ටිකක් නිකන් චණ්ඩි ගතියක්. මේ එළම් මේ මේ මිනිنده බලාගෙන ඉන්නේ මොන මොන දඟ වැඩේ මෙතනින් එදියට ඒදි කියන්නේ චණ්ඩි ගතියක්. දැන් හැමදාම ළමයිකට ගහනවා. හැමදාම ළමයිකට ගහනවා. ඉස්කෝලේ ඇරිලා යනකොටත් ගහනවා පන්ති ඉදිරියත් ගහනවා. ඒ යගේ දැන් ඒ ආගේ කියන්නේ අපේ ඥාතියේ. එයාත් එනවා ඉස්කෝලේට බබා ඒ පුතා එක්කගෙන යන්න. මාත් එනවා මොකද ගුරුවරුගෙන් අහන්න මොකද දැන් මෙයා ගෙන අහන්න මම කොහොම හරි ෂෝට් එකක් හරි දාලා ඉස්කෝලේ එනකොට ඒ අම්මත් ඉන්නවා. ඊට පස්සේ දැන් ඉගෙන අපේ ඥාතියෝ ඉතින් එයා කියන මේ මමත් මේ අදාවෙන් ටීචර් හම්බෙන්නේ. මොකද අපේ ළමයට හැමදාම ගහනවා මේ ළමයි. පන්තිදිත් ගහනවා මේ ඉස්කෝලේ යනකොට ගහනවලු ගේට් එක ළඟින් කියලා කිව්වා. ඊට පස්සේ එක දවසක තුන් ගියදී මම ඉතින් පස්සේ මම ආයෙත් තව දවසක යනකොට ආයෙත් ගිහම අදත් මෙයා මම ටීචර් හම්බෙන්නේ. මොකද මේ මෙයා මේ පන්තිදිත් ගහනවා මේ ගේට් එකනොත් ගහනවනේ කියලා කියනකොට මම ඉන්නකොට මේ පුතා හැම වෙලේම දැන් මං ආපු ගමන් හරියට බලන මොකද මං ආවෙන් පස්සේ ආවද අම්මා ආවද කියලා හොඳ ඉතින් ක්ලාස් රූම් එකේ හිටියත් හොඳ හොදිසිය. එවිදින් මෙයා මෙහෙම බැලුවා මන් දිහා. එතකොට එයාගෙන ආංගර ළමයා තමයි අපේ මේ මේ ළමයට ගහන්නේ. ආංගර ළමයා තමයි මේ අපේ ළමයට ගහන්නේ කියලා කිව්වා. දැන් යා දන්නේ නැහැ මේ මගේ පුතා කියන්නේවත් දන්නේ නැහැ. කියන්නේ දැකලා නැහැ පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කේ නැහැ. මං කියනවා මං අද ටීචර්ට කියනවා කියලා කිව්වා. ඉතින් මං පොඩ්ඩක් ඉඳ කියලා චුට්ටක් කතා කරලා මේ මේමයි ඒ මගේ පුතා ආ එහෙමද ඔයාගේ පුතාද කියලා එයා විස්තර දැනගත්තා. එයා එදා තමයි මම කිව්වේ මේ ඒ කියන්නේ හැබැයි ඊට පස්සේ අපි හොඳ යාළුවෝ. ඊට පස්සේ මේ අපිම ඥාතියෝ. ඉතින් මෙයා ගහනවා කියලා දන්නේ නැහැ. ඉතින් ඒ පන්තිදී දෙවියන්ට මේ ළමයට මේ ගහනවා. ඒකෝ ඒ කියන්නේ හොඳට පොඩි කාලේ ඉඳලා ඒ වගේ මේ කාලිකුත් තිබ්බා. කාලිකුත් තිබුණා. ළමයට දක්ෂ කියන්නේ ඒවට හොඳට මේ ඒ කියන්නේ මාරේ ඒ කියන්නේ මන් දන්න මේල් මම අතගත් එහෙම වෙලා කියන ඕන තරම්. ඒ අනික් වගේම ඒවත් නෑ ඇත්තටම එහෙම මං හිතනවා මගේ එක පොඩි පොඩි නෙමෙයික ලොකු වීක් පොයින්ට් එක. එහෙමයක් තියෙන සාමාන්‍ය ඔය වාහනවල හෝන් ගහනේ මාරව මේවා මට පිටි ඒ කියන්නේ යන්න බැරි ට්‍රැෆික් එකක වාහනයක් ගැන හෝන් ගහනවා. ගහනවා 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 හොස්පිටල් එකට යන්න බෑ. ඊට පස්සේ දැන් වයිෆුත් හිටියා බබත් හිටියා එතකොට මේ දුව හිටියා. කොහමරි මේ පැත්තෙන් අරගෙන ඇවිල්ලා අම්මට සි ග්ලාස් එක පාත් කළා මූ බැන්නා මට. මට නේද මාත් ඊට පස්සේ බැලලා ඊට පස්සේ මම ගිහිල්ලා වාහනේ නැත මගේ ඉස්සරහා වීල් බ්‍රෂ් එක අරන් යන්න මේ ඇද්දලා අරගෙන ඔව් එහෙම එකක් තිබ්බා. හැබැයි දැන් නම් මම මේක මාරිදට බැලස් කරලා ඉන්නේ. දැන් එහෙම නැහැ. දැන් හොඳයි. දැන් එහෙම හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ එහෙම වුණාම මම අර වැරද්දක් නොකර ඔව් ඔව් අසාධාරණයි. මට පොඩ්ඩක් අවුල්. මේ ළඟදි පොඩි ප්‍රශ්නයක් වුණා ඔය කෑම කන දෙනක ඉක්මනින් මේ කේන්ති යනවා. අනේ ඒක තමයි අම්මටත් ඒක තියෙනවනේ. අම්මට කේන්ති යනවා ඊයේ. අම්මා තා පොඩ්ඩින් මේ ප්‍රෝග්‍රෑම් එකට එන්නෙත් නැහැ. ඕෂිනිට ප්‍රෙෂර් පෙන්ති දීලා ඕෂිනිට මොනාද කරන්නේ කතාව. මං ගන්න ගියේ ඕෂිනි මේ මාර වැඩ මේ අම්මට එන්න විදියන්නේ නැහැ කියලා කියන්න ගියේ. ඇයි උදේ පාන්දර දැන් ඊයේ පෙරේද ෂෝ එකට ගිහිල්ලා උදේ පාන්දර ආව ගමන් මේ මට කිව්වා මං කෝ කීර දැන්ද අද එන්න උදේ ප්‍රෝග්‍රෑම් එකට මං කෝ අපි කොළඹ යන් රෑ 8ට විතර 8ට ගිහින් පුළුවන්ද 8ට ගිහිල්ලා නම් බෑ 11 12 වෙනවනේ මේ උදේ යන් මං කෝ පොඩ්ඩක් ඉන්නවා මේ දැන් නැගිට්ටා විතරනේ කියලා ඊට පස්සේ මේ කියලා
මංක පරාදේ මම මේක ගත්තේ මෝඩ වැඩි කියලා මංක මම තමයි මේ මෝඩ වැඩි කරගත්තේ මම එන්නේ ඔකට මම නම් එන්නේ නැහැ මම එන්නේ නැහැ මම යන්නේ නැහැ කියලා ඊට පස්සේ මම යන්නේ නැහැ කියලා මංක ආයෙත් ඔය යන්නේ නැද්ද නෑ නෑ මම නම් එන්නේ නැහැ මම ආයෙ ඔකට එන්නේ නැහැ කියලා මට දැන් ඇයි උදේ පාන්නේ අර ගිහින් ඒ ෂෝ එකට ගිහින් මංක පොඩ්ඩක් ඉන්න වෙ නැගිට්ට විතරයි නේද පොඩ්ඩක් ඉන්නකෝ යන් ඕකට උදේ පවව දවු දෙන්න යන්න තියෙන්නේ මිලින්ද අද ගෙදර ගිහිල්ලා වට කනක් ඇහෙලා ඉන්න ඕනද ඔයත් වැඩි කතා දෙකක් දිස්ස ගන්න ඕනේ නෑ නේද ඒ දෙන්නගේ රණ්ඩු එහෙම උනේ මේම පටන් ගන්න අප්පච්චිට අදිනවා මෙයාටත් අදිනවා අම්මටත් අදිනවා අප්පච්චිටත් අදිනවා ඒ තර ඔව් ඒක සාමාන්‍ය දෙයක් මේ කොමාරි ඉතින් දෙයියනේ කියලා දෙන්නට දෙන්න කොමාරි ඒත් ඉතින් අවුල නැහැ ඒක මොකුත් නැහැ ඒක සාමාන්‍ය ඉතින් එහෙම විසඳෙනවා ඉතින් එහෙම ලොකු දුර දීර්ඝ යන්නේ නැහැ ඉතින් අපි දැකලා නැහැ කවදාවත් මෙහෙම ගහගෙන අම්මයි අප්පච්චි ගහ ගන්නවා කියලා එහෙම එකක් මම දැකලා නැහැ අවස්ථාවේ හැටියට ඉතින් කවදාවත් ඉතින් නැත්නම් පොඩි කාලේ මේ ගොල්ලන්ගේ ඉතින් සෑහෙන්න ඉතින් නේද අපි ඔක්කොම දරාගෙන අපි ඒකනත් මෙලින්ද මේ කතා කරන්න ඕනේ දැන් මේ අම්මයි අප්පච්චි දෙන්න දැන් අද ඔයා සහ අක්කා දෙන්නම ලංකාවේ ඉන්න අතිශය ජනප්‍රිය චරිත දෙකක් මිනිස්සු ඉතාමත් ආදරය කරන ගෞරව කරන ඒත් එකම ඔයගොල්ලොන්ගේ ගීත හරහා සැනසෙන පිරිසක් ඉන්නවා හැබැයි ඒකේ අඩිතාලම අම්මයි අප්පච්චි දෙන්න අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ කියන්නට ඕනේ අද මෙතන හිටියට අය බොහෝ දරුවන්ගේ අධ්‍යාපනය වෙන ඇස්පාදපු ගුරු මවක්නේ ඉතින් අපි ඒක නිසා ඒ ගැනත් පොඩ්ඩක් මේ කතා කරමු මේ ඒ අම්මගේ තියෙන ඒ ගති ලක්ෂණේ අම්මගේ ආදරේ ඔයාට දැනෙච්ච දේ මේ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරා. ඇත්තටම අම්මගේ අපේ අම්ම නම් කොහොමත් හරිම සෙන්සිටිව්. ඉස්සර ඒ කියන්නේ සින්දුවක් අපි කිව්වත් අඬනවා. එච්චරම සෙන්සිටිව්. ඒ කියන්නේ අපි මං අක්කා කියද්දි මේ අඬලේවර. මං කිව්වා අම්මේ දැන් අඬන්න ලෑස්තිය පොඩ්ඩක් ලේසු දෙන්න. ඒ කියන්නේ මාර සෙන්සිටිව්. අම්මා හරි මාරම සෙන්සිටිව් කැරක්ටර් එකක්. මේම ඒ කියන්නේ අම්මට බලන්න බෑ. ඒ කියන්නේ දැන් මේ සින්දුවක් කරනකොට මාරගේ දක්ෂතාව මට ඒ කියන්නේ මේ අපි විතරක් නෙමෙයි දැන් මට ඒ දැන් මගේ පන්තියේ දක්ෂ ළමෙක් ඉන්නවනම් එයා ඒ ඉදිරියට යන මට ඒකත් ඒ සතුට කවුරු මම නේද ළමයා ඉදිරියට අරගෙන ගියේ කියන්නේ මම එක මට එනවා ඉතින් එහෙම මම හින්දානේ මේ ළමයා අද මෙතන ඉන්නේ කියලා දෙන මගේ දරුවොත් එකයි මට ඒ දරුවොත් ඇත්තෙම එකයි ඇත්තටම මේ දැන් මේ කතා බහ අතර වාරේ දැන් අපි මෙයාගේ දඟ වැඩ ගැනත් කතා වුණා හැබැයි ඒ අතරතුර මෙයාගේ දස්කම් අර කොච්චර කටුක් කාලද මේ ගමන ආවි කියලා ඒ හැමදේම අපි අහගෙන හිටියා ගීත අහගෙන හිටියේ ඒ අහගෙන ඉන්න අතර වාරේ ඔය දැක්කේ නැද්ද හැම විටම අම්මා කඳුළු පිස දානවා වනින ගමනුත් කඳුළු පිස දානවා කොයිතරම් මේ පුතාට ආදරේ අද දවස වෙනකොට දැන් ඉස්සර ඇත්තටම බයක් හිතුණානේ මේ පුතා කොයි පැත්තට යයිද ජීවිතේ රස්තිය අදු ගහයිද අනාගතයේ මොනවා හරි කරගනීද අද දවස වෙනකොට මිලින්ද දිහා බැලුව පස්සේ අම්මට මොනවාගේ ආඩම්බරයද දැනෙන්නේ ඇත්තෙන් මට කියලා නිම කරන්න බෑ මේ මොකද මෙයා ආපු ගමන මං හිතුවේ නෑ මේ වාගේ ගමනක් මෙයාට එන්න ඒ වාතාවරණය සැලසෙයි කියලා මොකද ඒ තිබුණු පරිසරය අනුව මේ තිබුණු පරිසරය අනුව මෙයාගේ මට හිතුන අනාගතයේ මේ විදිහට මෙයාගේ මේ ලොකු මේවට මූණ දෙන්න වෙයි මෙයා මේ දුර්වලතා නිසා මෙයාගේ අනාගතයේ කොයි විදිහට හැඩගැහිද කියන එක තමයි මට හැම වෙලේම මගේ හිතට ආවේ. දුවනම් එයා ඉගෙනගෙන ඒ විදිහට ගියා. නමුත් මෙයාගේ ජීවිතේ මේ විදිහට අතරමඟදී මේවා වෙයිද? මම උත්සාහ ගත්තට මගේ උත්සාහයෙන් එකක්වත් හරියන්නේ නැහෙනි. ඒ වගේ හරි දුකකින්. يعني හරි කනස්සල්ලෙන්ම තමා හිටියේ මේ විසඳ ගන්න බැරි වෙයි කියලා. නමුත් මෙයාගේ අද උත්සාහය වීර්යය ඒ තියෙන නිසා සමහරට මේ සංසාරේ පුරුද්දකුත් සංසාරින් ඇති වෙන ඒ පුරුද්දක්ද කියලා මට හිතෙනවා ඒවත් අපිට නවත්තන්න බෑ දුවටත් සමහරට යන්න ඇත්තේ ඒ සංසාරගත පුරුදු දෙන්නටම ඒ සහජ කුසලතාව තමයි මේ යන්නේ ඉතින් ඒවා හැමදාම ඒ විදිහේ දක්ෂතාවයෙන් ගිහිලා තවත් මගේ පුතාට අනාගත කටයුතු සියලු දෑම මේ විදිහටම සාර්ථක වෙලා මට දකින්ද අහන්ද ලැබේවා කියන තමයි මගේ ප්‍රාර්ථනේ. හොඳයි. ඒ කඳුළු වලට ලොකු වටිනාකමක් තිබෙනවා සහ මිලින්ද
ඒ වටිනාකම දීලා තියෙනවා. ඒ ටික කියනකොටත් අඬනවා. ඕනේ හදවතින් තමයි පුංචි කාලයක් තියෙන නිසා අද අම්මත් එක්ක මේ වැඩසටහනට සහභාගී වුණා. ඒක ගැන සහ වැඩසටහන ගැන යමක් කියනවනම් ගොඩක් සතුටු වෙනවා. මොකද අපිට ගීතයක් අහන්න තියෙනවා. අනිවාර්යයෙන්. ඇත්තටම මට මේ වගේ අවස්ථාවක් ලැබිච්ච එකට මම ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සිරස TV එකට ඔෂිනි මට කතා කරේ අයියෝ වාට දෙන්නටම. ඉතින් ඔය දෙන්නනම් මේක හැමදාම කොහොමත් ලස්සනටම කරනවානේ. ඉතින් මෙතෙන්ද එන අය මං හිතන්නේ ගොඩක් වාසනාවන්තයි. මොකද දැන් ඇත්තටම අම්මගේ ලොකු ඩිසපොයින්ට් එකක් තිබ්බා මම කොයි වගේ වෙයිද කියන්නේ. දැන් මං හිතනවා අම්මට කිසි ප්‍රශ්නයක් නැහැ අද මේ වෙද්දි. මොකද එයාට කිසි ප්‍රශ්නයක් දැන් මං සමහරට ඔය ඔක්කොම කරගෙන ඇවිල්ලා සමහර මට ජීවිතේ මට මේ මියුසික් කියන එක නතර කරන්න හිතිච්ච අවස්ථා අනන්තයි අප්‍රමාණයි. මොකද ඒ තරමන කඩු දැන් අපිට මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මම කාපු කඩු ටික මට කියන්න බෑ. ඇත්තටම මම කාලා තියෙන්නේ කියන්නේ මිනිස්සු ගැන කවුද මට කරපු දේවල් මට වෙච්ච දේවල් හැමදේම එහෙම බලද්දී මම මේක අතහැරියේ නෑ. මට කියන්න තියෙන්නේ ඇත්තටම මට අවශ්‍යතාවය තිබ්බ දැන් මම මගෙන් අතහැරියා නම් සමහරට අම්මට අද මෙතෙන් දෙන්න වෙන්නේ නෑ කවදාවත්. අම්මටයි මටයි මෙහෙම ඉඳගෙන කවදාවත් මේක වෙලා නෑ. මොකද මගේ තාත්තාත් මතක් කරන්න ඕනේ වෙලාවේදී. මොකද මම යන හැම ෂෝ එකකට මාර සමහරට එයා තමයි එන්නේ. මම විතරක් නෙමෙයි අපේ අක්කගේ ෂෝ වලට මටත් වැඩිය අක්කා එක මේ දෙන්නා මාරු විදිහට ගියා ෂෝස් සෑහෙන කොටකට. ඉතින් හැමදාම පස්සෙන් ඉති අදටත් ඕනලාවට මට යනකොට අහනවා කවුද ඉන්නේ යන්න ඉන්නවද කවුද කියලා. ඉතින් තාත්තා එයාත් මතක් කරන්න ඕනේ. ඉතින් ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් අද දවස හරි සතුටුයි. අම්මයි මයි දෙන්නම ගොඩක් සතුටු වුණා. ඉතින් මට පුංචි දෙයක් කියන්න තියෙනවා. මොකද මේ වාගේ තව ගොඩක් කට්ටිය ඉන්නවා අපි වාගේ කියන්නේ මෙහෙම ඇවිල්ලා ආසාවෙන් අම්මගේ ලොකු බලාපොරොත්තුවක් පුතා හොඳ තැනකට යනවා දකින්න. ඉතින් මට කියන්න තියෙන්නේ මේ මියුසික් කරන අයට ඕගොල්ලන්ට ජීවිතේ දවසක පොඩි කාලයක් කරනකොට මාර අමාරු මේ සබ්ජෙක්ට් එක මිනිස්සු සනසනවා කියන එක. හැබැයි අතාරින්න නම් එපා මේක. මේ අම්මා වගේ ඕගොල්ලන්ගේ අම්මත් මෙතන ගෙනලා ඉඳගන්න ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් අද ඔයගොල්ලෝ කරා. ඉතින් හැමෝටම සුබ පතනවා. Thank you very much. බොහොම ස්තුතියි. ඉතින් අද දවසේ මේ සහභාගී වුණාට ඔය කටයුතු හැම දෙයක්ම තව තව සාර්ථක වෙලා බලාපොරොත්තු හැම දෙයක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. පුතාගේ සවස් දේවල් අහන්න දකින්න මේ වගේ වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා ඔෂිනි ෂෙෆ් ගොඩක් ස්තුතියි. මේ මියුරු ගී අපි අහන්න ඕනේ මිලින්දගේ මේ ගීතයත් එක්ක ඔයාගේ ගීතේ. ඔව් ඒක අපි අහන්න ඕනේනේ. අම්මේ මා